තමන්ගේ මස්දසේපනහා දීල ජීවත්වන ගෑනු විශාල් ප්‍රමාණයක් ක අපේරට එන්නවා. විශේෂම පවත්්‍යන ක්‍රමේට අනුගත වෙලා රැල්න්නට ගිල්ලා කියයක්ක්හරි හම්බ කරගෙන මුළු සමස්ත සමාජයනම කොකාපෙන්ඩීම සමහර වෙලාබට අපේ රටේ නළුනිලියෝයි කියාගන්න පරපුරේ ඉන්න සමහර පරය සහ එවගේම පරට්ටියන් කරගෙන යනවා. මේක සමාජයට බරපතල ප්‍රශ්නයක්. පහුගේ කාලෙ එකමීට වසර දෙකහ මාරකට තුනකට පම්මණ පෙර, අපි දමිත ගැන විශාල හෙළිකිරීමක් කරා. එමන්න තම් දමිතා බැලිකඩ හිරකෙදර ඉන්න හිරකාරයන්ට පෝන් එකෙන් සැපදෙන සිදධක් අපියලි කරා. ඒ සිද්ධියෙන් නැවතවතාවත් සීපත් කළයුතු කාලියඇවිල්ලා තියෙනවා. මිටටන්නේ ලංකාවේ පවතන නීතියනුව සාමාන්‍යයෙන් කෙනෙක් හිරකෙදරට ග්‍යාට පස්සෙ හුු දුරකතනයක් තියාගන්නට බෑ. හැබැයි අපේරටේ ඉන්න, හම අපරාධකාරයන්ට දුරකතනයක් නෙමයි ඇවශ්‍යනං හිරගේ ඇතුළට ගෑනිියෙක් වුණත් ගෙන්න්නගන්න පුළුවන් කියනක අපි ඉතිහාසේ තුළ දැක්කා. හැබැයි මේ හිරකාරයන්ට පෝනෙකං සැපදෙන නිලියත් ගැන තමයි අද පි කියන්නේ. දමිතගේ කොමර්ශල් බැංක්කව තිනේ කවුන්් එකට රුපියල් පනස්දාහක් දැම්මට පස්සේ දමිතා කහමාරක් පෝර්නකින්ක් සැපදෙනවා. මිටටෝර්ණ මේ සඳහා, මෙ පිබඳ ඔපපුගළ හැකි සාක්සි අපි සතුුව තියෙනවා. කෙනෙකුට අහන්න පුළුවන් යකෝ හිරගෙදර කොමද පොෝන් යෙනෙ රකාරයෝගාවයි කියන කාරණේ. මිටටෝර්ණ ලංකාවේ හිරගෙදර පෝන් නැත්තේ අයින්සක ජන එන මන්නති මිනිස් සුන්ටවිතරයි. එම නැත්තම් මේරට එඉන්න ප්‍රබන අපරාධකාරයන්ට සහ! පාතයට සම්බන්ධ බෞතරයක් එවුන්ට හැන් පෝන්් තියෙනවා. එනිසා උන්ට කිසිම කර්දරයකින් තොරවතමයි මේ වැඩේ කරගෙනයන්නේ. ම තමන්ගේ කකුල් කාශ තියනක බැරි නං තමන්ගේ හවල්ල එක දී හරි ගොඩ අන්න අයිතියක් තියෙනවා හැබැයි मेරටේ අපරාධනීතිය සමග සෙල්ලන් කරන්න ඒ අම්මන්ंडी ටයිතියක් නෑහ. ඔබ දකින්න ට ඇති දමිත මේ වගේ කපාි වැඩ ප්‍රසිද්ධිය බහෝ ටැන් වැලක් කර ඔබ දකින්නට ඇති අවස්ථාවකති ගෝල්පේසක ටැවිල්ලා මේ අම්මंडි පसසිद්धය कව්වා මේ ක්ෂන් केले කියන ඇවිदिල पुस्ත කාලයක් අපි අත්තක්ක එච් ලකු ගැටු ක්න අප අයට ඉක්මට සුවයේ පාර්ථනා කරනවයි කියෙන කාරණය. සත්්‍ය වසයම දමිටටත් චක්සන්ටත් විච්චර ප්‍රශ්නයක් නෑ. මුන් දෙන්නම තමන්ගේ හැකියාව ගනිකාවෘතීය දොවෙලා කියක් හරි හම්බ කරගන්න හැත්තක්. මේයටටේ අන්ස මිනිස්සන්ට වහමන්නත්තන් අපිීටමක ගමඉන්න ජේමිස්තරි හරමාණස්ථාරි, ගමේ ගෑනය ක්‍රද්දි ස්වට පස්සේ අපේ මිනිස්සුේ ඒ ගෑන් කෙනට කියන්නේදේ කියලා අවසංකරන වච්චනයින්. හැබැයි, දුුවවතේ අම්න්්ඩි කෙනෙක් එමවන්න තම් ප්‍රසිද්ධය කියන අම්මන්ඩි කෙනෙක් රවිට ංහල කතා කන්න එමන තම් පොත්ත රතුයි වගේ තියෙන අම්මන්ඩි කෙනෙක් මේනට ප්‍රබලකුට හරි පාතාලෙක්කුට හරි ඒදේම එවිතට මුදුන්නාම යන් ඕෝන කෙනෙක් බවට පත්වෙනවා මෙන්න මේ වගේ නෝන කෙනෙක් තම යිද්‍යධමිතා තමි තගේ ප්‍රධානම ආදාය මාර්ගේ තමයි මෙන්න මේද. දුරකතනින් පෝන් එකින් එමනැත්තම් ලිංගික අවච්්‍යතා මිනිස්සුන්ගේ ස්තැකිරීම. එක ඇගේ සැමියට ප්‍රශ්නයක් නැත්තං අපට ප්‍රශ්නයක් වන්න කොහොමද කියලා කෙනෙක් ප්‍රශ්න කරන්නට පුළුවන්. ප්‍රශ්නය මතු වෙන්නවෙන්න මේ යා කාරයට. පළමිනිි කාරණය තමයි දමිත රට අපරාධ නීතිය සමඟ සෙල්ලං කරනවා. මොකදයි හිරකිෙදර ඉන්න හිරකාරයන්ට එහෙම. කාන්තාවන් සමක ලිංගික සංසාර්ගයේ යදෙන අවස්ථාවක් නෑ නීතියෙන් එහෙම ඉඩ දීලන්නෑ ඒමනම් ඒවිදි අවස්ථ දෙනවම් මිනිෙක් හිර කරලාල අපි සල්වීඩන් කලා කන්න බොන්න දෙනගේ තේරම කුත්නෑ. සාමාන්‍යයෙන් දමිතා අයිංසක මිනිස්සුන්ට මේ චාන්සක දෙන්නෙ නෑ. අ ඇගේ අවම ගානතම අයිත් පනස්දා මේ පැකෙච්ජක මේ විදිටම ක්‍රියාපමක වෙනවායි කියන්නත් සාක්ෂි සහිතව කරුණු අප සතුවතියෙනවා මොකද දමිත සමහරවෙලාට පෝර්න්න එකින්. එහ පැත්තේ ඉන්න මිය හොරතල් කරනකොට එතර ඉන්න සමහර හිතවත්තුූ තමන්ගේ අනිත්‍යාලුවන්ට තේ ඒ විදියට මේ ආතල්ික ගන්න ඇත්තගේ සැබගන්න සාමාන්‍යෙන් තමන්ගේ පෝනක් කටත් ඇහැන විදියට දන්න තර ස්ට්‍රේක පෝන්්ඩාල තමයි කතා කරන්න. එනිසා මේ සිද්ධයට අදාළ සමර හඬට අප සතුවතියෙනවා. විශේෂම අපට හිතවත් සමහර සහෝදදුරල් පෞද්ගේ කාලි හිරගෙතර ඉඳලා. එලියට අප ඇයගත් සමහර අයගව මේ හඬ පට තියෙනවා. මෙත් මිතුරනි මතමයේ නි්චිතමහෝටේ මේ කුපාඩි වැඩ කරන ගමන්තමයි, දේශපාන ලෝක කටැඇවිල්ලා පිවිතුරු දේශපාලනයක් ගැන කතා කරන්නේ. හිරු නිකාලාවගේම දමිතලටත් තියෙන්න්න රට ගැන ප්‍රශ්නයක් නෙමේ උන්ට තියෙනුන්ගේ බඩ ගැන ප්‍රශනයක්, කොන් දේසිවිිරෙහිතව තමන්ත මොනහරි ලබෙනවන උන්හඩේ යන්න කැමැති. මිටතුරණනි අද අපි මේ දුක් පෙනන්නේ මෙන්න මේ වගේ කාලකන්න පාහරයෝ නිසා. විශේෂම තමංග එකමුන්ටකට පනස්දාක් පටනවනං ඕනම ක්‍රමයකට ඕනම කුපාඩිබඩක් කරන්න කැමති මේ අම්මන්්ඩිලා. දේශපාලනයට ආවට පස්සේ කුමන ආකාරයෙන් හැසිරේද කියනක ඔබට හිතාගන්නට පුළුවක්. අනිත්කාන්නේ තමයි, කිසියම් කෙනෙක් දමිතට එහම ආදාද මාර්ගයක් නැහැ කියල අභියෝග කරනවානං. අපි ඔවුන්ට අභියෝග කරවා පුළුවන්නං ඔප්පු කරලා පෙන්න්නන්න දමිතට පහුගගේ අවුරදු දෙක තුන ඇතුළට කොච්චර් මුදලක් ලැබිලතිෙනවාද කියන කාරණී. ්වනි දමිතගේ මේ නිශ්චිත මෝටේ ප්‍රධාන මාදායම් මාර්ගය තමයි මේ. අපේ රට ඉන්න කුරුදුවත්ී නම් අන්්ඩිල වගේ කුරුන්දු අත්තරට සෙට්පෙන්න කුඳදුදුවත්්‍යවුන්ට මුට්ටියල්ල නම් අන්්ඩිලත් මේ වැඩේරගෙන යනවා. උපට ඇත මතගති පෞද්ගේ කාලේ විශාල වංචාවකට මේ රටේ ගෑනියක් කවන මාසු තුනහතරක්කිරේ ඉන්නකට මේ අම්මන්ඩිගේ නමත් එක්ක මේ දමිතගෙනමත් එෙලියටආාව. එවෙලාවෙ දමිතා වෙන බයිලයක් ගහල ශේප්පු. ැ බ දන්නවද ලංකාවේ සුපිරිම දිහට ගනික අනිවාස කරගන යන්නේ එක අම්මන්ඩි කෙනෙක් තමයි මේ ජීවන්ගේ ගෑනි. ජීවන්ගේ අම්ුවෝ මේ වැඩේ හොඳටම දැවන්ත විදිහට කරනවා. විචෂම සුපිරි ගනිකා අනිවාස කෝඩිනේට් කරන වැඩේ තමයි ඒ අම්න්ඩි ඔක් පුරුදු වත්ත ඉන්න මැලිබන් මුදලා දිිත්තක නිදිතිවදධනයි ගෑනයක්ඉන්න මුන් සෙට්ටක කරගෙන යන්නේ. මේ වැඩේට සවින්දක ගෑනී සම්බන්ධයි. ඔපට මතගත මේ. නම ඇදිලලාවට පස්සේ නැත්තන් දමිතගේ නම ඇදුනට පස්සේ දමිත කියන්නට උත්සාහ කර. අනේ නේ මං අත්තක ලොකු සම්බන්ධයක් තිබෙන හැබේමට සල්්‍යව කියන්නන් දෙන්න නංකිව්වා. එය බබා කියලා අන්තිමට කිව්ව මටයාව අඳුල්ලදුනිම කවුරුවත් නෙමෙයි. අහවල් ලක්කී කියලා. මේ අක්ක වෙනකවුරුවත්න මේ අර ජීවන්ගේ අම්බුව මිට්තවරුණි මෙන්න මේ විජයට තමයි මුම් මේරටේ වැඩ කටයුතු කර ගැෙන යන්නේ. අනිත් කාරණය තමයි, හිරජදර ඉන්න අයින්සක කොල්ලෙක් දමිතට කෝල් එකක් දීලතිනෝ මේ ලඟඩදි. ඒ කොල්ලට ලොකු මුදලත්තිබිල නැහැ. ඒ කොල්ලට කුණ හාරපෙන් බැල්ල තමයි දමිතත් පෝන් එක කියලා තියෙන්ෙන්නේ. මිට්ටවරුණ මෙන්න මේ විදී අම්මාන්ඩිල තමයි අපේරටේ, ේශපාලනයට ඇවිල්ලා අපට ප්‍රජාචන්ත්‍රවාදය ගැන කතා කරන්න ඔබ ජකන්නට ඇතති හිරුණිකාලා දමිතල මේ වෙන කොට බෝධි සත්තුවරුවග තමයි හැසිරේන්නේ හැබැයි අපි මිනිහෙක්ව විශේෂයම වර්ග කරන කොටේ මනත්තන් ඒකගේ ඊලඟ හැසිරීමම කොහොම වෙයිදි කියල හිතන කොට හුන්ගේ අතිීත හැසිරියම් ගැන හොයා බලන එක අතිශයම වැදගත්වෙනවා පවිශේෂම හිරුණිකා ප්‍රේම චන්ද්‍රලා කොහොමද දේශපාලනය කරේ නාමල්්‍ය කැටබෝල ගැහ කහොමද කියන කාරණය මේ රටේ බහුතරයත් දෙනා දන්නවා. වගේම දමිතා මේ වැඩේ කරේ නැහැයි කියවනං දමිතගේ පරණ පෙම්මතුන්ගෙන් අන්නට පුළුවන් ඇයි දමිතාය විදිට දාලගියේ කියන කාරණය. දමිතට පෙම්මතුන් නම් දහයකට වඩා ඉඳලා තියෙනවා දහ දෙනාගෙන් හතර දෙනෙක් මහුවට ඇව දාළගේ මෙන්න මේ දමිතගේ පුරුද්ධ නිසා. එහෙම නැත්තම් ආදාය මාර්ග නිසා. ිතවරණ දව සිින්දවස රට බල්ලට යනවා. බල් ලොපාලනටයනවා. මේක නවස්තන්න පුළුවන් ඔබටත්මටත් විශේෂයම අපේ රටේ මේ වෙනකොට බෞතරය කලාකාරයෝ කලාව විතලාබක් කරගෙන තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් ඕනම කුප්පොකුපාඩි වැඩක් කරනවා. ඔබ දකින්නට ඇති ජක්ෂන්ගේ කොල්ල මේ දවස්සල සති කියපයකට උඩදි බරලි හන්දිද ඇක්සිඩෙන්න්ට් එකක් කරලා මේ වාහනේ මේ වෙනකොට ඔබේවන්තුරට ්‍ර කියියපද වෙලා අහු වෙලාත් නමුත් ඉන්සුවරන්සගේ වංචා කරල සල්ලිගත්තු විදිිය ඒ නිවස ඇැලි කරලා තිෙබුණ. එනි සාමිට ෝර්ණි අපේ රට ඉන්න සමහර කලාකාරය කියයා ගන්නා පරයු. තමන්ට ලැබිලතියෙනේඒ ජනස් ප්‍රසාධය අයු තුලෙස භාවිතා කරනවා. එනිසා මෙන්න මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒගන දැක්මක්තිබෙන සමා ජදේශපාලන කණඩෑමක් සමඟ අපිේරුන්ට මිතෝනි අරග ජයකන නොතිබෝ ට සී පත් කරමින් මා ඔබෙන් සමමුගන්. ඔබ සැමට ජය.